आदरणीय जीवे निर्माणात्मक सन्निवेदन निर्माण करण कारण दुराटे वेद जीवित निर्माण पालन शेष्ट्रे नायकत्व लबा दिन तमन की रखिया धरवाण वेडकटे मे हेमदेम तेक् सियाल समबर करगेने आमीन तमन के कविसित उद्दीपने करले कविसितर तवा तवृत्या लबा दिन उत्साह अपट हंधुना दिन पुलवांक भक्ति एनिसा तम अदादरणीय जीवित अपित मे कथा भाट ऐट आराधना के लेकुत मे उडुदुंबर प्रादेशिक लेखम कार्यालय प्रादेशिक लेखम निलोषा मनोरत्न महात्मिया प्रश्न पत्न अतरम कविपुता कवियट नंगी हेम पुड़ी मसाई मम दट भी तरह पोद अद बहु दिन पोद अद कैसे कविपोत आशा तीन पास कम तीबूना एतर पास खाली सस्पेल व्यापति कविपोत मम लिये ना नमते अति पमला मुद्दने के खाल तिब्बे हिते तिब्बे का वयस अवरदू हतली आसा ने हरी सबक हेकिवीम संबंधी मैं गुडक सतटेन मेतम कविपोत होट पला पुलवांक मतनो बहुम आदरणीय कविपोत विधिट कवि सिम दम पाट दम पाट मीट कलिंद कथा के मे रोस पाट अद दम पाट दम हर इतकोट मे कुहमद मे मे पोत मे नम एकना कथा कर हरी कवि वरट पाट दिन पुलवा विविध देवल जीवित अतले विविध देवल अपिदेनो पाट वर्ण बहुमेकट पुलवा मे दम पाट दुन मे कविपोत एतर मम दम पाट की अदहस्खले मम दीर दम पाट की अभी हरी विवृत मनस दिन पुलवा वर्ण आखिरी सुधु खलु हो रू नील ओनम देख टपीन शोके वर्ण सतुट वर्ण ගෑනුලමයිගෙ වර්ණ පිරිමිලමයිගෙ වර්ණ අර්ථයක් දෙනවා නේද අර්ථයක් දෙනවා නමුත් දම්පාට ගත්තොත් එහෙම විශේෂ අර්ථයක් දෙන්න බැහැ අපිට හැබැයි මට හම් වෙලා තියෙන දහස් ගණක් මිනිසුන් ගැහැණුන් අතරේ දම්පාටට අකමැති කිසිවෙකුත් මට හම් වෙලා නැහැ ඕනෑම කෙනෙක්ගේ ප්‍රියතම වර්ණය දම්පාට නොවුණත් මම දම්පාට කැමති නෑ කියන කෙනෙක් මට අහන්න දකින්න හම් වෙලා නැහැ ඉතින් මම හිතුවා හරි විවෘතව දකින්න පුළුවන් වර්ණයක් කියලා දම්පාට ඒ වගේම මම විශේෂයෙන් කිව්වේ මගේ कवि मम तम दम पाट की पाटकी आट आराधना के लिए मम मेक वर्ण कवि मम दंपह वर्णवत् भाई उब कीवल उब्बट वैसी की मेम वर्णवत् तम मगे कमति विद्युट पाटकर किसीम वर्ण अक्त कवि दकिन विद्य कवि तमंट आवेदिक हे मेवट पाटगा उब्बट पुलवांक भक्ति किलतम ऐसा मम पोते कवि इकटे अन्ना अवसर दिन हर मे लोगो हरिम बराई धोनी कीलतम मेकट नम एक अभी बलमु हिते हटियट कन्नति हिते हटियट अंदी हिते हटियट इन्न नति मे लोगो बराई धोनी අද ගෙදර ඉන්න යයි කියද්දිත් ඉන්න බැරි සෙල්ලමට එන්න යයි කියද්දිත් එන්න බැරි තුරුළු කර හාදුදුයි හැම උදේ සමු ගන්න රෑ පානි හනික එන සිහිනෙනු හිත දවන මේ ලෝකුව හරි බරයි දෝනි තව තියෙන බොහොමයක් මේක ඇතුලේ දෝනිට කියන්නේ ලෝකුව හරි බරයි කියලා ඔබ රාජකාරීත් එක්ක ඉන්න කාන්තාවක් අපි එතනින්ම පටන් ගමු ඇත්තටම මටත් කියන්න ඕනේ උනේ දැන් අපි හැමෝම ගත්තොතින් කුඩා කාලේ එක එකයි අහනවනේ
ඔයා ලොකු වුණාම දුවේ පුතේ ඔයා ලොකු වුණාම කවුරු වෙන්නද කැමති. එතකොට අපි හැමෝම කොටු කරපු රාමුවක් තියෙනවා ඔයා ලොකු වුණාම අහවලෙක් වෙන්න ඕනි. අහවල් දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, ගුරුවරියක් අන්න ඒ වගේ රාමුවකට කොටු ගැල්ලා තමයි තියෙන්නේ. ඉතින් මම මේ ලෝගුව කියන එකෙන් අදහස් කළේ ඇත්තටම ඒ රාමුව. ඒ රාමුවෙන් එළියට ගිහිල්ලා ඒ දරුවන්ගේ නිර්මාණාත්මක උසලතාවත් එක්ක ඔවුන් ආස කරන ලෝකයකට අපි යන්න දෙන්න ඕනි. මම මෙතෙන්ට ගියා කියලා මගේ දරුවත් මෙතෙන්ට එන්න ඕනි කියන අදහසෙන් ඉන්න එපා කියන එක තමයි මම ඇත්තටම මේ පණිවිඩයක් ඇත්තටම දෙමව්පියන්ට දෙන්නේ. අවසානයේ මේ දරු මන් දියණියට කියන්නේ මේ දරා ගන්න බැරි ලෝගුවක් නම් දරා ගන්න බැරි ලෝගුවක් එපා ඒක දාගන්න. ඔයාගේ නිදහස තියෙන ඔයා කැමති ලෝකයකට යන්න කියලා ඇත්තටම මම මගේ දිනියෝ දෙන්නට මම නම් අනිවාර්යෙන් මගේ මහත්මයාත් එක්කත් කතා කරන්නේ. අපි නිදහස දෙන්න ඕනි. අපි ඉන්න දැන ඔයගොල්ලෝ එන්න ඕනි රජයේ සේවයට එන්න ඕනි. එහෙම කියන්නේ නැතුව ඔවුන්ට අනිවාර්යෙන් නිදහසේ ඔවුන් ආස කරන වෘත්තියක නිදහසේ නියැලීමේ නියැලීමේ අයිති අපි දෙන්න ඕනි. මොකද දරුවෝ අපි හැදුවට ඒක සම්පූර්ණ අයිති අපිට නැහැ. ඔවුන් මේ ලෝකෙට සබඳ දහමට අයිති. ඒ නිසා ඔවුන්ගේ නිදහස අපි දෙන්න ඕන් කියන එක සහ ඒ වෘත්තිය ඇතුලේ මවක් විදිහට කාන්තාවක් විදිහට අපිට දැනෙන දේවල් ඇත්තරම අපි දරුවා ලැබිලා ඇත්තරම අපේ ප්‍රසූති නිවාඩුවේම අවසන් කරලා ඉස්ලාම් රැකියාවට යන්න වෙන දවස් හිම ගත්තොත් ඒක හරි වේදනාවක්. ගිහිල්ලත් අපිට රාජකාරී කරන්න බෑ. දරුවා මතක් වෙනවා, අඬනවා, දැනෙනවා. ඒ වගේ ඉතින් ගොඩ ඒ වේදනාවලුත් එක්ක ඉතින් ඊට වඩා මට එතකොට හිතෙනම් පුළුවන් නම් දරුවෙකුට ඒ සියලුම දේවලුත් එක්ක නිදහසේ තමන්ගේ රැකියාව සහ පෞල් ජීවිතේ මීට වඩා නිදහසේ ගත කරන්න පුළුවන් දෙයක් නිදහසේ තෝරගන්න පුළුවන් නම් ඉතා වටිනවා ඉතින් කාන්තාවකට. ඔව්. හැබැයි අර පුංචි කිරිබොන දරුවා ගෙදර දාලා ගියාට දරුවෝ ගොඩක් වෙනුවෙන් තමයි ඔබ ඒ රාජකාරී වෙනුවෙන් යන්නේ. ඒ ප්‍රදේශයේ ඇතුළේ ඉන්න බොහෝ දේවල් විසඳන්න ඔබට සිද්ධ වෙනවා. ඔබ පරිපාලන ශාස්ත්‍රයට සම්බන්ධ වෙනවා. ඒ වගේම බොහෝ දෙනෙකුට ඔබේ නායකත්වය ලබා දෙන කොහොමද මේ නායකත්වයේ වගකීම ඔබ දකින්නේ? ඇත්තටම නායකත්වයේ කියන එක එක අපි හැමෝම තුල තියෙනවා. හැබැයි ඒක අපි චුට්ටක් අඳුර ගන්න කල් යනවා. මම දකින්නේ අපි කුඩා කාලේ බැලුවොත් එහෙම කුඩා දරුවෝ තුල ඒ නායකත්වයේ ඉදිරියට ඒමේ හැකියාව බොහෝ දුරට තියෙනවා. මම පොඩි උදාහරණයක් කියන මම පසුගිය දිනක පෙර පාසල් ළමුන් එකතු වෙච්ච බාධා කිරීමක් කරන්න යන ඔය උදාහරණේ කියන්න කලින් අපි වෙලාව බලලා හයමත් එකතු වෙමු. හොඳයි අපි සඳහන් කරමු. එතකොට මේ පෙරපාසල් කීපෙම පුංචි දරු දෙරියන් එක්ක කරපු පොඩි වැඩසටහනකදී කවුද කැමති මාත් එක්ක ගීතයක් කියන්න කතාවක් කියන්න කිව්වහම සියලුම දෙනා අත් ඔසවාගෙන මම එනවා කියාගෙන ආවා. හැබැයි අපි පහ වසරින් හය වසරින් එහාට පාසල් වැඩසටහනකට ගිහිල්ලා මොනවා හරි පුංචි ප්‍රශ්නයක් අහලා කවුද මේකට උත්තර දෙන්න කැමති කියලා ඇහුවොත් මම දකින්නවා 90%ක් දරුවෝ ඔහුම කරලා ඉක්මනට එක්කෙනාට එක්කෙනා හැංගෙනවස්සාවක් දෙනවා බිම් බලා ගන්නවා උත්තරයක් දෙන්න වෙයි කියලා. ඉතින් අපි බැලුවොත් අර පෙර පාසල් දරුවෝ ටික තමයි මේ පාසලට එන්නේ. හැබැයි කොතන හරි තැනකදී ඔවුන්ගේ මේ ඉදිරියට එම නායකත්වයේ කියන්නේ කොතන හරි තැනක බිඳ වැටිලා තියෙනවා. ඉතින් මම කියන්නේ නායකත්වය අපි හැමෝම තුල තියෙනවා. අපි ඒක අඳුර ගන්න ඕනි සහ මේ ලෝකේ අපි හැමෝටම අයිති කාර්යයක් රෝල් එකක් තියෙනවා. ලෝකයේ රංගමණඩලක් අපි හේ නළුව කියනවා. එතකොට ඒ නළු නිලි භූමිකාව අපි සීලුම දෙනාට තියෙනවා සහ අපිට ආවේනික භූමිකාවක්. ඉතින් ඒ භූමිකාව අපි හඳුනගෙන අපේ ඒ ආවේනික භූමිකාව හරියට රඟ දක්වන්න ඕනි. ඉතින් එතෙන්දී නායකත්වයේ තියෙන අයට ඒක ඇත්තට දැනෙනවා සහ බොහෝ දෙනෙක්ට. ඉතින් ඒක අරගෙන ඒ හැකියාව තියෙන අය ඉදිරියට එන්න ඕනි. එහෙම නොවුනොත් ඉතින් අපේ රටවල් තවතුරටත් පසුපසට යෑමක් සිද්ධ වෙන්න පුළුවන්. සතුට කියන කාරණේ රැඳලා තියෙන කොතනද කියලා ඇහුවොත් මීළඟට මම තෝරගෙන තියෙන කවියට බොහොම හොඳ දෙයක් වෙයි කියලා විශ්වාස කරනවා. හුඟක් අය සතුට කියලා හොයන්නේ සල්ලි, මුදල කියන කාරණේ. මේ කවියට අපි යනකොට සතුට තිබුණෙම පුංචි බත් එකක පොර කකා බෙදාගත් සුපිරිම බුෆේ එකකට වඩා. සතුට තිබුණෙම අන්තිම රුපියල් දෙකක පයින් ගොස් ඉතුරු කරගත්ත ඉලක්කම් ගොඩක පඩියට වඩා. සතුට තිබුණෙම පුංචිම විහිළුවක සුදු රැලි ගවුමක දැවටිච්ච මහබර නිල් ලෝගුවට වඩා. සතුට තිබුණෙම බොළඳ හිත්වල පුංචි දෙයටත් රණ්ඩු වෙන්න ගත්ත උජාරු හීනයකට වඩා. ඇත්තටම අපි කොතනද සතුට තියෙන්නේ කියලා අඳුරගෙන නැහැ. ඇත්තරම අපි හැමදාම හිතන්නේ අපේ සතුට තියෙන්නේ තව කෙනෙක් මත. තව කෙනෙක් අරයා නිසා මෙයා නිසා තමයි මට සතුටින් ඉන්න හම්බෙන්නේ. අරයා මට මොන හරි කිව්වොත් මට දුක හිතෙන ඕන මට සතුටින් ඉන්න බෑ කියලා. නමුත් ජීවිතේ එක්තරා අවස්ථාවක් කියනවා අපි තේරුම් ගන්නවා අපේ සතුට තියෙන්නේ අපි තුළමයි, අපේ හදවත තුළ. ඉතින් අපි ඒක තේරුම් ගත්තාම අපිට මහලුකු දේවල් පස්සේ යන්න ඕනි වෙන්නේ නැහැ. ඉතා පුංචි දෙයකින් අපිට ඒ සතුට ලබා ගන්න පුළුවන්.
උදාහරණ විදිහට මම ගත්තොත් මම ඇත්තටම පුංචි කවි පදයක් ලියලා ඒක මම රස විඳීමේ මම තමයි ඉස්සෙල්ලම මගේ කවියක රස විඳින්න. තව කෙනෙකුට දෙයක් දෙන්න කලින් අපි රස විඳලා බලන්න ඕනේ අපේ ලස්සරුණත් අපින මුලින්ම දකින්න. අනිවාර්යයෙන්ම. ඉතින් අපි රස විඳලා ඒ දැනෙන සතුට සමහර වෙලාවට ඒක අපි එළියට දීලා දහසක් පාට කියෝ හොඳයි කිව්වත් අපිට ඒක එච්චර හිතට සතුටු නැත්තම් ඒක එච්චර අපිට දැනෙන්නේ නැහැ. නමුත් ඉස්සෙල්ලම තමන්ගේ දෙයකින් අගය කරගෙන තමන්ට දැනෙන සතුට හරි වටිනවා. ඉතින් මං හිතන්නේ අපි ඒක තේරුම් ගත්තොත් අපි සතුට කියලා ගොඩ දේවල් පස්සේ යන්නේ නැතුව අපි ඇතුලේ තියෙන පුංචි දෙයක් හොයාගෙන අපිට සතුටින් ඉන්න සහ ඒ තුලින් අපි වටා තියෙන අපේ පවුල අපේ සමාජය සතුටින් තියන්න පුළුවන් වෙනවා. එහෙම සමාජයකට බොහෝ තැන්වලදී මේ උරුමකම් කියන්න ලැබෙන ප්‍රමාණය හරි අඩුයි. අපි හුඟක් වෙලාවට පුංචි දරුවන්ට පවා කියන්නේ සංකීර්ණ වෙන්න. පුංචි දරුවන්ට පවා කියන කාරණාවක් තමයි නෑ. ඔයා හොඳට ඉගෙන ගන්න ඕනේ. මේ දේවල් කරන්න ඕනේ. ලොකු ලොකු නම් මෙහෙම කෙනෙක් තමයි වෙන්න ඕනේ. එහෙම කියලා කොටු කළා රාමු කරලා තියෙනවා. හැබැයි ඔබ දරුවෝ දෙදෙනෙක්ගේ අම්ම කෙනෙක් විදියට කාන්තාවක් විදියට ක්‍රියාකාරී වැඩ කරන කාන්තාවක් විදියට මොන වගේ පණිවිඩයක්ද දෙන්නේ ආදරණීය දෙමව්පියන්ට? ඇත්තර මම ආදරණීය දෙමව්පියන්ට නම් දෙන්න කැමති විශේෂයෙන්ම අපි දකිනවා අද ගොඩක් තරඟකාරී සමාජයේ දරුවෝ තරඟකාරී විභාගවලට විවිධ දේවල්ට යොමු කරනකොට මව්වරු තමයි ගොඩක් ඒ දරුවෝ ඇදගෙන දුවන්නේ. ඒ වගේම මම දැකලා තියෙන බොහෝ දුරට රැකියාවන් නොකරන මව්වරුන්ට ඒක වැඩිපුර කාලය ලැබෙන නිසා වෙන්නේ නැති ඒ තත්ත්වේ වැඩි. හැබැයි මම දකින දෙයක් තමයි අපි එකතැන නතර වෙලා දරුවෝ ඇදගෙන යන්න හරි අමාරුයි. අපි කරගෙන අතර වෙලා පාර පේන දුවේ ඔයා මෙතෙන්ට යන්න පුතේ ඔයා මෙතෙන්ට යන්න කියනවට වඩා අපිත් ඒ ගමන ටිකක් දුර ගිහිල්ලා ඔවුන්ට මග පෙන්නුවොතින් ඔවුන් ඉබේම අනිවාර්යෙන් ඒ මාර්ගේ එනවා. දැන් අපිට ඇත්තටම දරුවන්ට ඔයා අර වගේ වෙන්න මේ වගේ වෙන්න කියලා කියන්න ඕනේ නැහැ. නමුත් අපි gederedi මොනවා හරි දරුවොත් එකතු වෙලා අපේ අධ්‍යයන කටයුතු හෝ රාජකාරී කටයුතු නම් දරුවන්ගේ පාසල් වැඩ ඇතුළේ අපිත් ඒව කරනකොට ඔවුනුත් ස්වයංක්‍රීයවම ඔවුනුත් හුරු වෙනවා ඒ දේවල් කරන්න සහ ඔවුන්ට ඒක හොඳ දැක්මක් වෙනවා අපි දවසක මෙතන නතර වෙන්න ඕනි කියන එක. ඉතින් මම විශේෂයෙන්ම දෙමව්පියන්ට කියන්න කැමති එකක් ඔබට ළඟා කරගන්න බැරි වෙච්ච හීනවල දරුව අතරමං කරන්න නෙවෙයි දරුවන්ට අවශ්‍ය කරන ඒ නිදහස යන්න දෙන්න සහ ඔබ ඔබේ හීනවලට යන්න. ඔබට යන්න බැරි වෙච්ච දේ කියන එක කවුරුත් ඇදගෙන යන එක නෙවෙයි. ඔබ අනිවාර්යෙන් ඔබේ හීනෙට යන ගමන් දරුවන්ට මඟ පෙන්වන්න අනිවාර්යෙන් දරුවෝ ඔබ පසු කරගෙන යයි අනිවාර්යෙන් අනාගතේ. දෙමෝපියන් හුඟක් වෙලාවට උත්සාහ කරන්නේ දරුවන්ව තමන්ගේ හීන මත අරගෙන යන්න. සහ හීන ටික පටවන දරුවන්ගේ කර මතට අරගෙන ගිහිල්ලා මේ හීනේ ඡය ගන්න මෙතන තමයි ඔයාගේ තැන කියලා. හැබැයි බොහෝ තැන්වලදී අපි වෛද්‍යවරයෙක් ඉංජිනේරුවරයෙක් කරන්න උත්සාහ කරන තැන්වලදී හොඳ නිර්මාණකරුවෙක් යටපත් වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි ඔබට ඒ යටපත් වීම කරන්න සිද්ධ වෙලා නැහැ. ඔබ පරිපාලන ශාස්ත්‍රයේ ඉන්නා වගේම නිර්මාණ කරුවව කවදාවත් යටපත් කරගෙන නැහැ. ඒ නිසා අපි සමස්තයට හොඳ ආදර්ශයක් ඔබතුමිය ඔය කතා කරන්නේ. ඔව් අනිවාර්යයෙන්. හැබැයි මම එක දෙයක් දකිනවා මම පාසල් කාර්යයේ මට ඇත්තටම කලා විෂයන් වලින් උසස් පෙළ කිරීමට අවස්ථාව ලැබුණා නම් සමහර විට මගේ වෘත්තීය ජීවිතේ මේකම වෙන්න පුළුවන්. නමුත් මගේ නිර්මාණ ජීවිතේ මීට වඩා තව ඉදිරියට යන්න තිබුණා. නමුත් කිසියම් වූ හේතුවකට මගේ සහෝදර සහෝදරියුණුත් කරපු නිසා ඔවුන් කරපු නිසා ඇත්තරම මේ විද්‍යා විෂයන් හදාර හැදෑරුවා. මම ඒකට ආස වුණා පසුව. නමුත් දැන් හිතෙනවා අපස්සට හැරිලා බලලා මට කලා විෂයන් පැත්තෙන් යන්න තිබුණා නම් නිර්මාණ ජීවිතේ මීට වඩා ටිකක් තියෙයි කියලා. නමුත් මගේ පසුතැවිල්ලක් නෑ. මොකද මම අවසාන වශයෙන් මේ ඉන්න තැන සහ මගේ වෘත්තිය සහ ඒ වෘත්තිය තුරින් ජනතාවට දෙන්න පුළුවන් සේවය ගැන මම ඉතා සතුටුයි. ඉතින් දෙමව්පිය විදිහට පොඩ්ඩක් දරුවන්ගේ ඒ වගේ තැන්වලදී බොහෝ බලපෑම් නොකර ඉන්නවා නම් මං හිතන්නේ දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවලුත් තවදුරටත් ඉදිරියට එයි. එනිසා ටිකක් හිතලා බලන්න දරුවන්ට වගේම දරුවන් පවා තීරණ ගන්නකොට හුඟක් වෙලාවට Tamange නිර්මාණකරුව යටපත් වෙන විදිහට තීරණ ගන්න හොඳ නැහැ. සමහර තැන්වලදී පසුතැවීමකට ලක් වෙන්න සිද්ධ වෙන අවස්ථාන් වලදී එතකොට සමහර විට කාලේ ඉක්ුත් වෙලා අවසන් වෙලා තියෙනව වෙන පුළුවන් ඔබතුමිය කියන විදිහත් එක්ක. එනිසා අපි කවිපතේ තවත් නිර්මාණයකට යන්න හදන්නේ ඔෆිස් යන අම්මලට. ඒක බොහොම වැදගත් වෙනවා නේද? අම්මලා ඔෆිස් යනකොට ඉතින් දරුවෝ ගෙදර තනි වෙන අවස්ථාන් ඕන තරම් තියෙනවා. හැබැයි අම්මලා විදිහට දුක දකින්නෙත් නැහැ දරුවෝ හුඟක් වෙලාවට මැසිවිලි විතරයි නගන්නේ. අපි බලමු. සාරිය ඇඳන් හරි හරියට ඔෆිස් දුවන අම්මා, තේ උකුරක් බොන්න ගොස් බැනුම් මසන අම්මා, දවල් කෑම නරක් වෙලා විසි කරන අම්මා, රෑ වෙනකල් වැඩ කෙරුවත් ඕටි නැති අම්මා, ආස කරන රස මසවලු සොයා යන අම්මා, අතින් කටින් මලු උස්සන් ගෙදර දුවන අම්මා, රෑ බත්පත උයා තියා ඇල් දිය බොන අම්මා, හෙට වේලක් සරි කරන්න
තව වෙහෙසෙන අම්මා වැඩ ඇරි වැඩට යන ගැහණු මට මතක් වෙන්නේ කවි පන්තිය අනිවාර්යයෙන්ම ඉතින් අපිට ඇත්තටම අම්මා ගැන කිව්වහම අපිට අතීතයේ ජනකවි වලින් මතකයේ දෙන්නේ අතට වෙරළු ඇහිඳ ගිනේ ඉනට පලා නෙලා ගිනේ බරටම දර ඇහිඳ ගිනේ එයි අම්මා විගස ගිනේ කියන එක. ඒකට අද දිනේ ගත්තොත් මේ වගේ අම්මලා නැහැ. හැබැයි ඔය කියන ඔෆිස් යන අම්මලා තමයි අද බහුතරයක් අපේ රටේ ඉන්නේ. ඉතින් ඒ අම්මලත් අර අතට වෙරළු ඇහිඳගෙන එන මේ ඉනට පලා නෙලාගෙන නොආවත් මේ අම්මලත් ඒ වගේම දුකක් තමයි විඳින්නේ. ඉතින් මම බහුතරයක් ඒ කාර්යාලවල සේවය කරන මව්වරු වෙනුවෙන් ලියපු ඒ කවිය ඇතර බොහෝ නිලධාරිනියන් අතර වගේම නිලධාරීන් අතර ගොඩ ජනප්‍රිය වුණා. බොහෝ දෙනෙක් ওই කවියට කැමති. يعني එයාලා කියන අපි ගැන නෙමෙයිද කියලා තියෙන්නේ කියන එක. ඉතින් මට ඇත්තටමත් අවසාන වශයෙන් පණිවිඩයක් විදිහට දෙන්න වුණාම තියෙන්නේ මේ අම්මා කියන ඒ භූමිකාව අපි ලඝු කරන්න හොඳ නැහැ. ගෙදරට වෙලා තුන් වේලම දරුව වෙනුවෙන් උයා පිහාගෙන ගෙදර වැඩ කරගෙන ඉන්න අම්මත් අම්මා. ඒ වගේම කාර්යාලයට ගිහිල්ලා හවසට ඇවිල්ලා මොන හරි දරුව වෙනුවෙන් හදලා දෙන අම්මත් අම්මා. සමහර වෙලාවට රාත්‍රී සේවා මුර සිදු කරලා ඇවිල්ලා දවස් දෙකකට ප්‍රමාණවත් වෙන්න උයලා ඒක ශීතකරණයේ තියලා ඒව රත් කර කර ලබා දෙන ඒ අම්මත් අම්මා. කියන්නේ අම්මා කියන භූමිකාව අපි ඉස්සර වගේ ලඝු කරන්නේ නැතුව ඒ සියලුම අංශවල ඉන්න අම්මලා හැමෝම අම්මලා විදිහට දකින්න ඕන කියන එක තමයි මට ඇත්තටම කියන්න ඕනාලේ. තවත් කවි තියෙනවා. කාන්තාවන් වෙනුවෙන් විතරක් නෙමෙයි මුළු සමාජයම වෙනුවෙන් මේ කවි පොත ඇතුළේ බොහෝ දේවල් ලියලා තියෙනවා. කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. හැබැයි ඊට කලින් අපි කෙටි විරාමයක් අරගෙන නැවත බොමුණ ගෙහෙනම ආදරණීය ජීවිතයත් එක්ක සුපුරුදු ලෙන්ගත්කමින් එකතු වෙලා ඉන්න. आदरणीय जीवित कवि सिद्धम दंपाट दंपाट कवि सिद्धम गेर कथा कवि वर्ण उदागन पोते वर्ण दंपाट उदाट कवि की वर्ण पाट दल හරි අපි කතා බහ කරමින් හිටියේ දැන් පුංචි දරුවොත් එක්ක වැඩ කරන අයත් එක්කම ඒ අය අතරතුරේදී කවි ලියනවා ඒත් එක්කම පරිපාලන ශාස්ත්‍රය අතුල කරන මේ හැම දෙයක්ම කාන්තාව කියන කාරණේ අතුලේ කතා කරනකොට දැන් ආදරණීය ජීවිතේ බලාගෙන ඉන්න කාන්තාවටත් ඔබ හොඳ උදාහරණයක් සහ ඔබ හොඳ විදිහකට ජීවිතේ ජයගත්ත කෙනෙක් ඒ නිසා අපේ සමස්ත කාන්තාවන්ට මොන වගේ පණිවිඩයක් දෙකතු කරන්න තියෙන්නේ ඔබට ඇත්තරම සමස්ත කාන්තාවන් ගැන කියනවා නම් ඔවුන්ට අවුරුදු 18 19 අපේ නව යෞවන් තරුණ තරුණියන්ගේ ඉඳන් මැදි වයස සහ මහලු වයසින සීලුම දෙනාට පොදුවේ මම කියන්නේ ඔබ ඇවිසිදයක් තියෙනවා නම් ඔබ ඇවිසිදේ වෙනුවෙන් යන්න ඔබට අනිවාර්යෙන් මාර්ගයක් තියෙනවා. අපි අර ඉංග්‍රීසියෙන් කියන්නේ if there is a will there is a way කියලා. සිංහලෙන් කියනවා හිත ඇත්නම් පත කුඩාද කියලා. ඒ කියන්නේ අපිට ඌමනාව තියෙනවා නම් යම් දෙයක් කරන්න. ඒක නිවැරදි දෙයක් කියලා ඔබගේ හෘද සාක්ෂිය දන්නවා නම් බාහිර සමාජය කියන දේවල් අදාළ කරගන්න නැතු ඔබගේ ඉලක්කේ කරා යන්න අනිවාර්යෙන්ම. මොකද ඔබට මිනිස්සු ගල් ගසන්නේ ඔබ ඉන්න යම් කිසි සීමාවක විතර. ඔබ ඉහළ මට්ටමට ගියාම කවුරුත් ඔබට අපවාද එල්ල කරන්නේ නැහැ. ඒ නිසා ඔබ නිවැරදි දෙයක් කරනවා කියලා දන්නවා නම් අනිවාර්යෙන් ඔබගේ ඉලක්කේ කරා යන්න පහුබහින්න එපා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. එහෙම කියන්න දේවල් බොහොමයක් තියෙනකොට අපිට කවිපතේ තවත් කවියකට යන්න පුළුවන් නේ. හුඟක් වෙලාවට අපි හුඟක් දේවල් සැහැල්ලුවෙන් කරන්න උත්සාහ කරනවානේ. සැහැල්ලුවෙන් කරගන්න තියෙනවා. දැන් ඇප් එකක් තියෙනවා කොච්චර දෙයක්ද කියලා ඉතින් තැදීනවා. ඇත්තටම ඇයි මේ වගේ කවියක් ලියන්න හිතුනේ? ඇප් එකක් හැදුවම ගෙදර අත්විඳින්න වෙන දේවල් හින්දාම තමයි. ඇත්තටම මේක යම්කිසි පෞද්ගලික අත්දැකීම් හා සම්බන්ධ වෙලා තියෙනවා. කෙසේ වුවත් දැන් අපි දකිනම ඇප් එකක් කියන එක අද දවසේ බැලුවදී හැම දෙයකටම ඇප් එකක් තියෙනවා. අපිටත් සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේ සමහර දේවල් තියෙනවා මේ වටත් මේ මොන හරි ඇප් එකක් තාක්ෂණයේ යොදාගෙන කරන්න පුළුවන්ද කියලා. හැබැයි එහෙම බෑ. ඔය මම සඳහන් කරලා තියෙන කවියේ සීලුම දේවල් අපි විසින් අනිවාර්යෙන් ගෙදර කාන්තාව සහ පිරිමියත් උදව් කරනවා. දෙදෙනා විසින්
එකතු වෙලා කරන්න ඕනේ දේවල් ඇප් එකකින් කරන්න බැරි දේවල්. ඒ වගේම මතන පුංචි උපහාසාත්මකකුත් තියෙනවා. මොකද අපි ගත්තොත් එහෙම අපි නිතරම ওই මූණුපතෙන් එහෙම දකිනවා කාන්තාව මෙසිවිලි නගනවා. මම ගෙදර කොච්චර වැඩ කරත් ඒක කවුරුත් දකින්නේ. හැබැයි වැඩ පොඩ්ඩකට තියලා පැත්තකින් තියලා පොඩ්ඩක් ෆෝන් එක අතර ගත්තොත් හැමෝම මේක දකිනවා. හැඩි වෙලා තියෙන ගේ පවා දකින්න එතකොට. එතකොට තමයි දකින්නේ. ඉතින් ඒ එහෙම වුණත් ඒ වුණත් ඒ ඒකාන්තාව පොඩි වෙලාවකට පොඩි විරාමයකට ෆෝන් එක බලනවා ඇති. නමුත් ඇයි විසින් ඉතුරු දේවල් ටික කොහොමටත් කරන්නේ දවස අවසාන වෙනකොට. ඇයි ඉතින් කරනවා. ඉතින් අවසානෙදී මම හිතුවා සමහරලාට ඇයට පිළිතුරක් දෙන්න පුළුවන් ඇති. ඔව් මම ෆෝන් එක බලලා මම ඇප් එකක් හදලා ඇප් එකෙන් මේ සීලුම දේවල් කරලා දවස අවසාන වෙද්දී අර ඇප් එකෙන් වැඩේ කරලා ඉවරයි කියන අදහසත් දෙන ගමන් පොඩි උපහාසයකුත් එක්ක තමයි ඕක රචනා කළේ. හරි අපි යමු කවියට. මස් මාළු පිස ගන්න පලා ලියලා ගන්න පිගන් සෝදා ගන්න ඇප් එකක් දැන් මෙන්න. ඇඳුම් සෝදා ගන්න ගිනි අවු වේලන්න පෙළට නවලා ගන්න ඇප් එකක් දැන් මෙන්න. කුණු දූලි පිසලන්න හොඳට අතු ගා ගන්න හනික මොප් කර ගන්න ඇප් එකක් දැන් මෙන්න. ඇත්තටම මෙහෙම ඇප් එකක් තියනවා නම් අපේ කාන්තාවන් නෙමේ පිරිමි පාර්ශවයේ දරුවෝ මේ හැමෝම හරිම කැමති වෙයි. හැබැයි ඉතින් අපිට හිතලුවක තමයි මේ සියල්ල කරන්න වෙන්නේ. ඇත්තටම මේ වුණා නම් කියලා ඊතර දැන් ඕනතරම් තියනවා කාර්යබහුල වැඩි වෙනකොට නේද. අවසානයේ ඉතින් මේ සියලුම ඇප් වලින් ඕල් ඉන් වන් ඇප් එක විදිහට ගෙදර ගෘහණියට හෝ අම්මට තමයි निर्माणशैली ඇත්තරමත් මගේ ඒ කවි පොත පිළිගැන්වීමේ උළෙලේදී ප්‍රධාන වශයෙන් දේශන කරපු දේශකතුමන්ලා තුමියන්ලත් බොහෝ දෙනෙක් ඒ ස්ත්‍රීත්වය මතු කරන යම් යම් කවි ගොඩක් උදාහරණ විදිහට ගත්ත විශේෂයෙන් ඔබ ඔෆිස් යන අම්මලාට කියන කවි එහෙම වුන් තිදෙනෙක්ම මේ උදාහරණයකට ගත්තා. සමහර විට අනික් කවි අභිපවා ඒ ස්ත්‍රී ත්වය වෙනුවෙන් කතා කරන දේවල් මතු වෙනවා ඇතිසහ මම ස්ත්‍රියක් හින්දා ඒක වැඩිපුර ඉස්මතු වෙනවා ඇති. කෙසේ වුවත් මම ඇත්තටම ස්ත්‍රීවාදයේම එළියට දානවා නෙවෙයි. මම හැමලේම අර සීලමු වාදවලට උඩින් තියෙන්නේ අපේ මානුෂීයවාදය කියන එක, මානව දයාව කියන එක. ඉතින් ඒ යටතේ බලලා එතෙන්දි අහුවෙන ස්ත්‍රිය සමහරලාටින් වැඩිපුර අහුවෙනවා ඇති. මොකද මාත්‍රියක් නිසා. හැබැයි එහෙමත් නැහැ. ස්ත්‍රිය නොවන, ස්ත්‍රී නොවන වෙනත් යම් යම් දෘෂ්ටීන් යටතේ ඔය විශේෂයෙන්ම ඔය කම්කරු වෙනුවෙන් ලියපු දේවල් තියෙන හින්දා ස්ත්‍රීවාදීම කියලා ලඝු කරන්න නම් බැහැ. නමුත් ඔබ කියන කේ සත්‍යයක් නැත්තිත් නැහැ. ටිකක් ඒ පැත්තට බලන්න. බොහෝ තැන්වලදී අපිට තේරෙනවා දැන් කවි කීපයක් කියවගෙන යන අතරතුරේදී මේක අපිට දකින්න පුළුවන්කම තියනවද කියලා හිතන. ඒ නිසා තමයි පෙරලා ඒ ප්‍රශ්නේ ඇහුවේ. කොහොමද මේ කවි පොත එළි දක්වන දවසේ සහ දැන් ඕනම නිර්මාණකරුවෙකුට තමගේ නිර්මාණයක් රසවිඳින පිරිසම හමු වෙන්න තියෙන හොඳම තැනක් තමයි ඔය එදා දවසේ ඔබට එකතු වෙලා තිබෙන කොහොම සතුටක්ද තිබෙන්නේ සහ මේ බී කාරණාව සම්බන්ධනොත් අපි කතා කරමු. ඇත්තරම එදා මට පුදුම සතුටක් සහ මම නිකන් අර හීන ලෝකයක හිටියද කියලා හිතා ගන්න බැරි දෙයක් තියෙන. දැන් සමහරලාවට මම එදා ඇවිල්ලා කතා කරපු සමහරු පස්සේ වෙලාවක කෝල් කරන් අනේ ඔයාට මට එදා කතා කරන්න බැරි වුණා නේද කියලා ආපු අවස්ථාවක් තියෙනකොට නෑනේ ඔයා මට කතා කළා කියනවා. මං කියන්නේ බොහෝ සතුටින් සහ උද්දාමයෙන් සහ ලොකු ආඩම්බරයකින් හිටපු දිනයක්. ඉතින් බොහෝ මගේ ප්‍රධානීන් සහ මගේ යහළු යෙහෙලියන් බොහෝ දෙනෙක් ඥාති හිත මිත්‍ර අදින් පැමිණියා. බොහෝ දිනක එක කතා බහ කරා. තවත් බොහෝ දිනක් මගේ හැරුණා එදින කතා බහ කරන්න. නමුත් මං මේක අවස්ථාවක් කරගන්න කැමතියි. එදින ඇවිල්ලා ආදරයෙන් මට ආදරේ දක්වන්න කවියක් කියවන්න ආපු ඒ සියලුම සහෝදර සියලුම දෙනාට මගේ ස්තුති පළ කරන්නත් කැමතියි. ඇත්තට මේක සිද්ධ වුණේ දැන් සති දෙකකට කලින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී තමයි පොත ඉරි දැක්වීම සිද්ධ වුණේ. ඇත්තරම මහනුවර ආශිතව ගතොත් ඒ වගේ පොත් ඉරි දැක්වීම වගේ උළෙලවල් හරි විරලයි. මමත් කීපයකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ මේ වසර කීපය ඇතුළත. කොළඹවට නම් ඒ වගේ දේවල් තියෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් කිව්වේ මෙවැනි ඉවෙන්ට් එකක් මෙවැනි උත්සවයකට එන්න ලැබීමත් ඔවුන්ට බොහෝ සතුටක්. මේක හරි දකින්න හම්බෙන්නේ නැති අවස්ථාවක්. මගේ කවි රසවින්දා විතරක්ම නෙවෙයි තව තව රසවින්දීම් අංගයන් තිබෙච්ච නිසා ඔවුනුත් ඒ උළෙල ඉතා හොඳින් රසවින්දා කියලා මට පැහැදිලි වුණා.
කොහොමද වෙලාවක් වෙන් කරගන්නේ මෙච්චර වැඩ රාජකාරි ගොඩක් එක්ක? මොකද උදේ වැඩට ගියාට පස්සේ ඔබතුමිය අර අපිට කලින් කතා කරන අවස්ථාවේදී කිව්වේ හවස වෙලා ගෙදර එනවා පුංචි දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. එනිසා යාලගේ වැඩ අතරතුරේදී කොහොමද අතරම වෙලාවක් වෙන් කරගන්නේ? හුඟක් අය කියන්නේ වෙලාවක් නැහැ කියලා. හැබැයි ඉතින් අපි කැමැතිම දෙයට අපිට වෙලාව තියෙනවා. අපි වෙලාව නැහැ කියනවා. හැබැයි අපි කැමැතිම දෙයට වෙලාව තියෙනවා සහ සමහර වෙලාවට ඔය කවිසිතුවිල කියන දේවල් නම් ටිකක් ඉබේ පහළ වෙන්නේ නේද? අපිට මහන්සියෙන් try කියලා මන් දැන් මේ වෙලාවේ වාඩි වෙලා කවියක් ලියනවා කියලා එහෙම කරන්න බැහැ රාමුවක් තුල. නමුත් ඒ සිතුවිලිත් එක්ක සමහරලාවට මම වාහනේ යන එන අතරතුර මට ගොඩ දේවල් ඇහෙර දකින්න දේවලුත් එක්ක විශේෂයෙන් ඔය කුණු දැවීම සම්බන්ධයෙන් එහෙම මම ලියපු කවියක් තියෙනවා. ඒක ඇත්තටම මම වාහනේ යන එන ගමන් ලියපු එකක්. ඇහෙර දකින්න දේවලුත් එක්ක ඒ වෙලේ මතක් වෙන දේවල් පොඩ්ඩක් සටහන් කරලා තියලා පසුව සටහන බලලා පොඩ්ඩක් හදන එක තමයි කරන්නේ. සංශෝධනය කරලා ඉවරනේ පසුව කරනවා. හැබැයි මූලික සිතුවිල්ල නම් බොහෝ වෙලාවට එක්කෝ අපි නාන වෙලාවකට වෙන්න පුළුවන්. යන එන ගමන් එක්කෝ ඇඳට ගිහිල්ලා නිඳ යනකම් ඒ වගේ අපි නොහිතන වෙලාවල් වල තමයි. කෙසේ වුවත් අපිට කාලයක් වෙන් කරගන්න ඕන නම් කිසි ගැටලුවක් නැහැ. කොච්චරම් කාර්යබහුල වුණත් අපි කැමති දෙයට අපිට කාලය වෙන් කරගන්න පුළුවන්. ප්‍රේමයක් සඳදියට ලොබ බැඳන් උන්නමුදු කාලයක් තරු කැකුළු මල් සිනා මැද ගෙවන ලෝකයක් රන් හුයෙන් බැඳි දෙයත් තද කරන් හීනයක් කිත් යසස් වර්ණනා නැති එකත් ප්‍රේමයක්. සමහර වෙලාවලදී අපි කියනවා නේද කොච්චර කළත් දැනෙන්නේ නැහැ අපිට ප්‍රේමේ මදින කියන අවස්ථාව අපි ඕන තරම් තියනවා නේද? මොකද්ද මේ කවිය ඇතුලේ කියවන්නේ? ඒකත් ඉතින් ඇත්තරම ප්‍රේමය කියන එක දැන් අපි සාමාන්‍යයෙන් අවුරුදු 17 18 වගේ යෝන් වියේ ඉඳන් දැන් මම පසු කරන මැදිවිය ගත්තොතින් අපිට නිකන් ආපසුර හැරලා බැලුවොතින් ප්‍රේමය ගැන අපි හිතපු දේවල් තියෙන්න පුළුවන්. ඒකත් එක්ක අවසාන වශයෙන් අපි නිතරම අපි කුඩා කාලේ නම් තරුණ කාලේ අපි නිකන් වර්ණනා කිරීම ගොඩක් අපි බලාපොරොත්තු වෙනවා. මාව ලස්සනයි කිව්වේ නෑ මට මෙහෙම කිව්වේ නෑ මගේ අහවල් දෙය අගේ කළේ නෑ ඒක නොවෙච්ච ගමන් අපි පොඩ්ඩක් හිතන රක් කරගන්නවා. හැබැයි මේ යම් කිසි පරිණත අවතියකට ආවහම මට හිතෙනවා ඒ බාහිර දේවල් අවශ්‍ය වෙන්නේ නෑ. ප්‍රේමය කියන එකත් අර සතුට වගේම අපි හිත ඇතුලේ තියෙන එක. එතකොට මේ ප්‍රේමයට අර වර්ණනා කිත්‍යසස් වර්ණනා අවශ්‍ය නෑ. ඒක හරි නිකලල් පිවිතුරු ප්‍රේමයක් වෙනකොට ඒ කිසිම දෙයක් නැතුව අර අයිසිං එක නැති කේක් එකකට අපි කැමති වෙනවා වගේ ඒ ප්‍රේමයේ තියෙන අභ්‍යන්තර ආත්මීය පිවිතුරු බව අඳුනගත්තාම එතනින් එහාට වර්ණනා කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක තමයි මම එතනදී කියලා තියෙන්නේ. හරි, ඒ වගේම තමයි දැන් ප්‍රේමවන්තයා සැමියා බවට පත් වෙනවා. එතකොට ඔහුගෙන් ලැබෙන දායකත්වය කොහොමද? ඔහුගේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක ඔබට ලැබෙන උදව් ටික කොහොමද? අපි ඒ ගැනත් මතක් කරමු. ඔව්, ඇත්තරම අපි කියනවානේ අර සාර්ථක පිරිමියෙක් පසුපස කාන්තාවක් ඉන්නවා කියලා. ඉතින් මම කියන්න කැමති යම් කිසි සාර්ථක කාන්තාවන් බොහෝ දෙනෙක් ගත්තොත් වැඩි දෙනෙක්ට පසුපස නෙවෙයි ඔවුන් සමව හෝ ඔවුන් ඉදිරියෙන් ඔවුන්ට මඟ කියන හෝ ඔවුන් සමව අතින් අල්ලගෙන ඔවුන්ව ඉදිරියට එක් කරගෙන යන පිරිමියෙක් අනිවාර්යෙන් ඉන්නවා. ඉතින් මගේ ජීවිතේ මගේ ආදරණීය පියා මගේ සහෝදරයන් හිටියා. එක සහෝදරෙක් වෙනකොට ජීවතුන් අතර නෑ. ඔවුන් ඉතාමත් ආදරයෙන් අපිව බලාගත්තා. ඉතින් පියත් ජීවතුන් අතර නෑ. එතකොට මේ වෙනකොට ඒ මා සමග මාව ඉදිරියට අරගෙන යන මට ධෛර්ය දෙන පිරිමියා වෙන්නේ මගේ ආදරණීය ස්වාමි පුරුෂයා. ඔහුත් මගේ ශේෂ්ත්‍රේමයි රැකියාව කරන්නේ. ඔහුත් මටත් වඩා ඇත්තරම කාර්ය බහුලයි. කෙසේ වුවත් ඔහුගෙන් ලැබෙන සහයෝගය ගෘහ ජීවිතයේදී වගේ මගේ නිර්මාණ කටයුතු වලදී රාජකාරී ජීවිතයේදීත් ඔහුගෙන් ලැබෙන සහයෝගය ඉතාමත් ඉහළයි. ඉතින් මම හිතනවා ඇත්තරම කාන්තාවකට මොන දේ ලැබුණත් ඒ වගේ සතුරු වෙන්න පුළුවන් ස්වයං පුරුෂයෙක් ලැබීම තමයි මහත් වාසනාව ලොකුම පින. ඉතින් ඒක මම ලැබිලා තියෙන නිසා ඒකේ ගෞරවය මම අනිවාර්යෙන්ම මගේ සැමියාට දෙන්න ඕනේ. සමහර වෙලාවත් විවාහය කියන දේ හින්න යටපත් කරගන්න සිද්ධ වෙන අවස්ථාවන් කාන්තාවන්ට තියෙනවා. එනිසා අපි අවසන් වශයෙන් සදාහන් කරමු ඔබ විවාහක කාන්තාවක්. ඒ වගේම නායකත්වයත් එක්ක ඉන්න පරිපාලන ශේෂ්ත්‍රයත් එක්ක ඉන්න කාන්තාවක්. ඔබ ඔබේ හින්න යටපත් කරගත්තේ නැහැ. සමස්ත කාන්තාවන්ට වගේම සමස්ත පුරුෂයන්ට කාන්තාවගේ හීන ජය ගන්න පාඩ කරන්. ඒ හීන වලට පාඩ දෙන්න අයට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? ඇත්තට මම කලිනුත් කිව්වා කාන්තාවන්ට කවදාවත් ඔබේ හීන අත්හරින්න එපා. ඔබට යම්කිසි ගමනක් යන්න තියෙනවා නම් සහ ඒක නිවැරදි කියලා ඔබේ හදවත දන්නවා නම් යන්න කියන එක. ඉතින් මම අනිකුත් පුරුෂයන්ටත් පිරිමින්ටත් කියන්නේ ඉතින් ඔබගේ ස්වාමි ඔබගේ දියණිය හෝ යෙහෙළිය නැත්තම් බිරිඳ
ඒ ඕනෑම අවස්ථාවක ඉන්න ඔබ ආසන්නයේ ඉන්න ඒ කාන්තාවට ඒගේ හීන කරා යන්න අවස්ථාව දෙන්න මොකද ඒ කවදාවත් තනියෙන් ඒ හීනෙට යන්නේ නැහැ ඒ ඇය යන හීනේ ඔබට නිසිතන අනිවාර්යෙන් තියෙනවා සහ ඔබ 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 සහ පවුල එක තමයි ඇය හීනෙට යන්නේ ඒ නිසා ඇයට ඒ අත දෙන්න සහ ඔබ පවුලක් ඉදිරියට ඉදිරියට ගියොත් පවුලක් ඉදිරිය ලැබෙන ජයග්‍රහණ අවසානයේ අපිට පවුල් ටික ඔක්කොම එකතු වෙලා රටක් විදිහටත් ලබා ගන්න පුළුවන් වෙනවා විදින්න පුළුවන්කම තියෙන ජීවිතයක් ලැබෙවි එනිසා අවසානයේ කියනවා කවිය නුඹ විය සවිය මට නැති කලට වදනක් අවිය විය සමහර වෙලාවට ජීවිතේ සවියක් එන්න අහඹු අවස්ථාවන් ඕන නැතරම් මූලික වෙන අවස්ථාවන් තියෙනවා එනිසා අදත් ඔබේ ජීවිතයට සවියක් එකතු කරන්න අපිට මුණ ගැහෙන පුළුවන්කමක් ලැබුණා එනිසා ඒක මතුවෙන අවස්ථාවන් බොහොමයක් තියෙනවා අලුත් පොතක් කවදා අපිට ආයෙමත් දකින්න ලැබෙවි දවසානේදී මතක් කරමු අලුත් පොතක් ඉතින් තව කාලයක් කියයි වසර ගණනක් ගිහිල්ලා ඉතින් මේ වගේ මම එක විශේෂ අවස්ථාවක් කරගන්න මේ මම අවස්ථාව ලබා දෙන්න මට කටයුතු කරපු මේ සීති ටීවී කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මගේ හෘදයාංගම ස්තුතිය පුද කරන්නේ. හොඳයි. ඉතින් අපි සෝදානම් වෙන්නේ මෙතුමීට සම්බුදෙන්න. අද එකතු වුණේ උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් නිලෝෂ මනෝරත්න මහත්මිය බොහොම ස්තුති. නැවත දවසක මුණ ගැහෙමු නිර්මාණ කුසලතාවයන් එක්ක ඉදිරියට යන ලැබෙන්න කියලා බොහොම ආදරෙන් අපි ප්‍රාර්ථනා කරනවා මතක් කරනවා. බොහොම ස්තුති. අයිබෝ. අයිබෝ. හොඳයි සෝදානම් වෙන්නේ අද දවසට ඔබෙන් සමුවරගෙන යන ආදරණීය ජීවිතෙන් නැවත දවසක ඔබ මුණගැහෙන බලාපොරොත්තුවත් එක්ක සමුගන්න සෝදානම් වෙන්නේ ඔය විදිහටම සුපුරුදු ලෙන්ගතකම තියාගෙන සිත ටීවී අපිත් එක්ක බොහොම ආදරෙන් එකතු වෙලා ඉන්න කියලා ඔබට ආරාධනා කරනවා අයිබෝවන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සිත ටීවී subscribe කරන්න वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න